ලැබෙන ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජා රාමහදීපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වත්නි, ලෞතර බුදුපියාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ මහිමය මේ මොහොතේ අපේ සිත්ති රඳවා ගනිමින් සිහිපත් කරමින් ඒ සම්මා සම්බුදු ගුණ මහිමය ඔබ හැම දෙනාගෙම පිහිට රැකවරණය ආරක්ෂාව සහ ශාන්තිය පිණිස වේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් අප සූදානම් වෙන්නේ සුපුරුදු පරිදි සිකුරාදා රාත්‍රියේ 9ට විකාශනය සිදු කෙරෙන ධර්ම දක්ෂිනා දහම් දෙසුම ඔබ වෙත රැගෙන එන්නයි. සුපුරුදු ලෙසින් පූජාවලිය ග්‍රන්ථය සම්බන්ධයෙන් දහම් කෘතිය සම්බන්ධයෙන් පිළිවෙලින් ඔබට අදහස් ඉදිරිපත් කිරීමයි මගේ දේශනාවේ අරමුණ. අද ඒ අනුව අප ඔබට ඉදිරිපත් කරන්නේ 14 වැනි පූජාවලිය දෙසුමයි. අද මේ සඳහා තම දායකත්වය ගෙන ක්‍රියා කරන්නේ රෝහිණී ගාල්ලගේ විමලසේන ලියනගේ දෙපළ විසින්. මිය පරලොව සැපත් වූ ආදරණීය මව්පියන් ඇතුළු ඥාති සමූහයා සියලු දෙනාම සිහිපත් කරමින් සහ පවුලේ සියලු දෙනාට සෙත් පතමින් මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය නිලධාරී මහත් මහත්මීන් සහ සියලුම කාර්ය මණ්ඩලයට සෙත් පතමින් අද ඔවුන් මේ සඳහා තම දායකත්වය දක්වා තිබෙන බව අපි සිහිපත් කරනවා. අපි ඔබට ආරම්භයේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ රැකවරණය ආරක්ෂාව ප්‍රාර්ථනා කළා. ධර්මරත්නේ සංඝරත්නේ පිහිටත් තෙරුවන්ගේ ආශිර්වාදයත් මේ මොහොතේ විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. හේතුව මේ දිනවල මුළු රටේම ජනතාව චීන රටේ හටගත් මේ වෛරසය සම්බන්ධයෙන් විශාල භීතියකට පත්වී සිටින බව අපි හැමෝම දන්නවා. මේ දිනවල සියලුම ජනමාධ්‍ය පාහේ සහ
සමාජ මාධ්‍ය ජාල ආසියල්ලම පාහේ විශේෂ වශයෙන් සහ වැඩි වශයෙන් අවධාරණය කරන්න උත්සාහ ගන්නවා මේ චීන රාජ්‍යය තුල සිදුවෙච්ච මේ හදිසි වෙසනකාරී අවස්ථාව පිළිබඳව. මා කල්පනා කරන්නේ ශ්‍රී ලංකාවේ අපි මේ සම්බන්ධයෙන් අනවශ්‍ය භීතියකට පත්ව සිටින බව. හැම කෙනෙකුගේම සිත්වල විශාල බයක් ඇති කරලා තියෙනවා මේ රෝගයේ තියෙන බිහිසුණු බව සහ එම රෝගය ඉක්මනින් පැතිර යාමක් සිදු වෙනවාය කියන අදහස් නිතර නිතර අපට ඇසෙනවා. ඒ වගේම හුවමාරු වෙනවා. පින්වත්නි, මතක තියාගන්න චීනය කියලා කියන්නේ මේ ලෝකයේ සුවිශාලතම ජනගහණය වෙසෙන රාජ්‍යයයි. ඒ ජනගහණයෙන් මං හිතන්නේ අංශුවක්කටවත් මේ සම්බන්ධයෙන් බලපෑමක් ඇති වෙලා නැහැ. උණ රෝගියෙක් හසු පමණින්ම ඒ උණ රෝගියා මේ වෛරසයට ගොදුරු වූ කෙනෙක් යැයි නම නියම කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. ලෝකෙ හැම රටකම එක එක කාල පරිච්ඡේදවල මේ වාගේ වෛරස පැතිරෙන ආකාරය අපි දකිනවා. ලංකාවේ වුණත් අපි දන්නවා ඩෙංගු උණ වෛරසය නිසා වර්ෂයකට කී දෙනෙක් මිය යනවද කියලා. අපි ඒවා ගැන දැන් කල්පනා කරන්නෙම නැහැ. ඒවාට කිසිම බියක් ඇත්තේ නැහැ. එසේනම් අප වෙනත් රටක සිදු මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර ගැනීම අපේ ජන ජීවිතය විශාල හැටියට බිඳ වැටෙන්නට හේතුවක් වෙලා තියෙනවා. තමන්ගේ මුඛ නාස් ආවරණය කරගෙන බස්වල ගමන් කරන්න කියලා, ඒ වගේම මහජනයා ගැවසෙන ස්ථානවල හැසිරෙන්න එපාය කියලා, ඒ වගේම උත්සව කටයුතු නවත්වන්න කියලා ආදී වශයෙන් අපට මේ විවිධ වැරදි අදහස් පැතිරීමෙන් එදිනදා ජන ජීවිතයයි කඩාවැටෙන්නේ. ඒ නිසා අපේ රජය මේකට හැකි තරම් අවශ්‍ය තරම් මුහුණ දීලා තියෙනවා. ඒ වගේම ඒ රටේ අධ්‍යාපනය ලබන දරුවන් සියල්ලම පාහේ දැන් ක්‍රමක්‍රමයෙන් ලංකාවට ගෙනල්ලා තියෙනවා. අනික් අයටත් එන්න වටපිටාව හදලා තියෙනවා. ඒ එන අය ගැන අපි සැකසංකා උපදවා ගත යුතු නැහැ. අපි ඇසුවා අද එක මාධ්‍යක අධිවේගී මාර්ගයේ බස් රථයකට චීන ජාතිකයෙකු ගොඩ වුණාම අනික් සියල්ලෝම බස් රථයෙන් බැස ගිය බව. එවැනි ජන ජීවිතයේ මහා කඩාකප්පල් වීමක් ඇති වුණොත් මේ රට හුදෙකලා වේවි. අපේ රටේ දහස් ගණනක් දසදහස් ගණනක් චීන ජාතිකයන් රාජකාරී කරනවා, වැඩ කරනවා, පාරවල් හදනවා, ගොඩනැගිලි හදනවා. ඔවුන් අපට ඒ කරන්නේ ලොකු උදව්වක්, උපකාරයක්. ඒක නිසා අපි හැම දෙනා කෙරෙහිම එලෙස වැරදි ලෙස බලන්නට පුරුදු නොවි අපි තමන්ගේ ජීවිතය පිළිබඳ ආරක්ෂාවක් ඇති කරගත යුතු එක සැබෑව. අපිට ඒ සඳහා අවශ්‍ය තරම් රැකවරණ තියෙනවා, ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයන් තියෙනවා. ඒ දේවල් ගැන කල්පනා කරමින් මේ බිය වහාම මේ සමාජයෙන් බැහැර කරලන්නට අපි අදිටන් කරගන්නට උවමනායයි මා කල්පනා කරන්නේ. අපි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වැටුණු රට සෙමින් සෙමින් ගොඩනැගෙමින් තිබුණා. විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් පසුගිය දෙසැම්බර් මාසේ, ජනවාරි මාසේ අපේ රටට ඇවිල්ලා තියෙනවා. මේ දේවල් නැවත නැති වුණොත් එම අපේ ආර්ථිකය එයින් කඩාවැටෙන බව අප කල්පනා කළ යුතු වෙනවා. එනිසා පින්වත්නි, ඕනම වෛරසයකට අපේ පැරණි මුහුණ දුන්නු ක්‍රම තියෙනවා. ඒවා නැවත වරක් අධ්‍යයනය කරලා අපි හැම දෙනාම ඔය වෛරසය විතරක් නෙමෙයි, ඕනම වෛරසයකින් වැළකෙන්න අපේ ප්‍රතිශක්තිකරණ ක්‍රමවේද ශක්තිමත් කරන්න ඕන. අපි පුංචි කාලේ අපේ අම්මලා අපිට ඉඟුරු, කොත්තමල්ලි, රණවරා, ඒ වගේම ඉරිවේරිය
ඔය වගේ දේශීය පානයන් කොච්චර හදලා දුන්නද? ඒවා බීපු එදා වැසියෝ කවදාවත් මේ වගේ වසංගතවලට මුණ ඒවා බෝවුනේ නෑ. ඒ නිසා පින්වත්නි, අදත් අපි කවදාවත් ලෙඩක් දුකක් හැදුනොත් විතරයි කොත්තමල්ලි ටිකක් බොන්නේ. සාමාන්‍යයෙන් දවසේ එක් වරක් හරි හොඳ කොත්තමල්ලි පානයකට අපි ගෙදර හුරු කරන්න ඕන. මම නම් කල්පනා කරන්නේ අම්මලාට කම්මැලි නැතුව කොත්තමල්ලි ටිකක්, ඉඟුරු ටිකක් හොඳට සකස් කරලා තමන්ගේ මුළු තැයි ගෙයි තියාගෙන පාසල ඇරලෙන දරුවන්ට, වැඩ ඇරලෙන ස්වාමි පුරුෂයාට, ගෙදර ඉන්න ආච්චිට සීයට තම්බලා කොච්චර ලස්සනට හදලා දෙන්න පුළුවන්. පේයාවක් වගේ මේක බදලා හදාගන්න උනත් පුළුවන්. එතකොට වෛරසයේ විතරක් නෙමෙයි වෙනත් ඕනෑම සෙම් ගති, උණ ගති, වාතය මේ සියල්ල සමනය කරලා අපිට ඉතාම හොඳ ජන ජීවිතයක් ගත කරන්නට භාග්‍ය ලැබෙනවා. ඒ නිසා පින්වත්නි, අපි ඔබට දහම් දෙසුම ආරම්භයේ මේ දැනුවත් කිරීම සිදු කිරීම අපගේ වගකීමක් යැයි කල්පනා කරන නිසා මේ අදහස් ස්වල්පය ඔබ හමුවේ තබන්නට කල්පනා කළේ. ඒ නිසා පින්වත්නි, ඒ රැකවරණය හදාගන්න ගමන් ඔබට ධර්මයේ රැකවරණත් නිරන්තරයෙන් සැලසෙන බව මේ මොහොතේ සඳහන් කරමින් අද දවසට නියමිත පූජාවලී දහම් දෙසුම මෙලෙස අරඹන්නටයි බලාපොරොත්තු වන්නේ. පසුගිය දහම් දෙසුම ඔස්සේ අපි ඔබට කතා කළේ පූජාවලියෙහි 6 පරිච්ඡේදයේ 2 භාගයයි. එහිදී අපි සවන් දුන්නු පින්වතුන්ට සිහිපත් කරන්නට පුළුවන් වෙයි කියා අප කල්පනා කරනවා. සුසීම ජාතකය, දේවධර්ම ජාතකය, පංචායුධ ජාතකය, වානරින්ද ජාතකය සහ ගුත්තිල ජාතක කියන ජාතක කතා 5 අපි ඔබට විවරණය කරමින් බෝසත් උතුමෙකු වීමම මේ ලෝකේ කොයිතරම් පූජාවන් ලබන්නට හේතු වෙනවාද යන්න ඒ ඔස්සේ අප ඔබට පැහැදිලි කරලා දුන්නා. විශේෂයෙන් වානරින්ද කියන ජාතකය කොයිතරම් උතුම් ජාතක කතාවක්ද යන්න අනෙක් ජාතක හා සමානව මේ වඳුරාගේ කතාව, බෝසත් වඳුරු වඳුරාගේ කතාව, තමන්ගේ ජීවිතය දැහැගන්න පැමිණි කිඹුලෙකුගේ උපක්‍රමයට උගුලට හසු නොවී එයින් බේරිලා තමන්ගේ ජීවිතය බේරාගත් ආකාරය අද සමාජයේ ජීවත් වෙන කවර කෙනෙකුට වුණත් උපායශීලීත්වය ගැන, උපක්‍රමශීලීත්වය ගැන, විමසා බලා ජීවත්වීමේ වටිනාකම ගැන, තැනට සුදුසු නුවණ භාවිත කිරීමේ වැදගත්කම ගැන මං හිතන්නේ ඔබ හැම දෙනාටම තාම හොඳ අවබෝධයක් වානරින්ද ජාතකය තුලින් මා ලබා දුන්නා. ගුත්තිල ජාතකයේදී ගුත්තිල පඬිතුමා බෝධිසත්වයෙක් වීම නිසාම මිනිස්සෙකු හැටියට දෙව්ලොව ගොස් දෙව්සිරි නරඹන්නට භාග්‍ය ලැබුණු බව සඳහන්. මේ උරුමය ලද මේ විශ්වයේ අන් කවරෙකුවත් වෙද්ද බෝසතුන් හැර කවරෙකුවත් නෑ. මනුෂ්‍ය වේශයෙන් දෙව්ලොවට ගිය අන් කවරෙකුවත් නෑ. ඒ ගුත්තිල බෝසතාණන් වහන්සේ පමණමයි. ඒ නිසා පින්වත්නි, ඒ තරම් බෝධිසත්ව භාග්‍ය, බෝධිසත්ව භව භාග්‍යවන්තයි. ඒක තමයි පූජාවලී කතාකරුවා අපට පෙන්වලා දෙන ඉතාම උතුම්ම අරුමය. එබැවින් පින්වත්නි, අද දවසේ අපි ඔබට ඉන් ඔබට ගිහින් පූජාවලියෙහි සත්වන පරිච්ඡේදය සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙම පරිච්ඡේදය කතාකරුවා විසින් අපේ බුද්ධපුත්‍ර හාමුදුරුවන් වහන්සේ විසින් සඳහන් කර තිබෙන්නේ විශේෂයෙන් සාදුනාද පූජා පරිච්ඡේදය කියලා.
සාදුනාද පූජා පරිච්ඡේදය. ඒ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ මේ බෝසත් සත්වයකු වීම නිසාම ලෝකයෙන් ලද සාදුනාද ලක්ෂ කෝටි ගණන් මිනිසුන්ගෙන් ඒ සාදුනාදයට පත්වෙච්ච හැටි, සාදු සාදු කියලා අපි කියන්නේ කොයි තරම් ප්‍රීතියෙන් සහ ශ්‍රද්ධාවෙන්ද. ඒ නිසා යහපත් යහපත් කියන අරුතෙන් අපි මේ වදන අපේ ශාසනික ව්‍යවහාරයක් හැටියට පාවිච්චි කරනවා. එබැවින් අපි මේ පරිච්ඡේදයේදී කොහොමද බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් සාදුනාද ලැබුවේ මේ සංසාරේ, අන්නේ කාරණාව ඔබ වෙතට යොමු කරන්නට අප කැමති. කතාකරුවා සත්වන පරිච්ඡේදය සමාරම්භ කර තිබෙන පිළිවෙල මං හිතන්නේ ඔබේ අවධානයට යොමු කිරීම, පූජාවලිය පිළිබඳ ආදරෙන් අහන, ඒ පිළිබඳ වැටහීමක් ඇති කරගන්නට කැමති, ජීවිතේ කවදාවත් පූජාවලිය නොකියවපු නොදැකපු අපේ ජනතාවට වඩාත් සාධාරණීය වනු ඇතැයි මා කල්පනා කරනවා. මෙසේ මාගේ ස්වාමි දරු වූ ශ්‍රී මහා බෝධිසත්වයෝ ධන පරිත්‍යාගය, පුත්‍ර පරිත්‍යාගය, භාර්යා පරිත්‍යාගය, අංග පරිත්‍යාගය, ජීවිත පරිත්‍යාගය යන පංච මහා පරිත්‍යාගයෙහි කෝටි ප්‍රාප්තව. ඒ කියන්නේ පින්වත්නි, මේ ලෝකයේ මිනිස්සෙකුට බාහිර සමාජයේ වෙනුවෙන් පරිත්‍යාග කළ හැකි, කැප කළ හැකි ප්‍රධාන අංග පහක් පූජාවලි හිමියන් හඳුන්වා දෙනවා. ඒ හඳුන්වල දෙන්නේ මතක තියාගන්න එදා පිරිහුණු දඹදෙණි යුගයේ සමාජයට. ඒ සමාජයේ මිනිසුන්ට පරිත්‍යාගය කියන එක කොයිතරම් උතුම්ද කියන එක, නැතහොත් දීම, අනුන් වෙනුවෙන් තමන්ට යමක් දෙන්න පුළුවන් නම් ඒක කොයිතරම් උතුම්ද කියන එක ඔවුන්ගේ සිත්වලට ඉතාම ප්‍රබලව කැඳවමින් තමයි මේ පංච මහා පරිත්‍යාගයන් කවරේදැයි කතාකරුවා අපට හඳුන්වලා දෙන්නේ. ධන පරිත්‍යාගය තමන්ට මුදලින් කළ හැකි පරිත්‍යාගයන්, ඒක තමයි බෝධිසත්වයන් වහන්සේ මුලින්ම කළ දේ. අපිට ඒවා ගැන අපේ ජාතක සාහිත්‍ය විමසනකොට කොයිතරම් දකින්න පුළුවන්ද, ධනය අන්‍යයන්ගේ යහපත උදෙසා කැප කළ ආකාරය විසන්තර ජාතකයේ මේ ටික ඔක්කොම දකින්න පුළුවන් එකම ආකාරයෙන්. ඊළඟට ධනය පරිත්‍යාග කරලා තියෙන තාක් තරම් තමන්ගේ බාහිර වස්තු සියල්ලම මේ ධන කියන එකට තියෙන මුදල් විතරක් නෙමෙයි, ඉඩකඩම්, ගෙවල්, දොරවල්, යාන වාහන, වෙනත් උපභෝග පරිභෝග වස්තු සියල්ලම බෝධිසත්වවරු අපමණව බුදු බව වෙනුවෙන් ලෝකේ පරිත්‍යාග කරනවා. ඊළඟට දෙවැනි උතුම් පරිත්‍යාගය පුත්‍ර පරිත්‍යාගයයි, දරුවන් දන් දෙනවා. දැන් මේ කාරණාව මෙහිදී විශේෂයෙන් මතක් කරන්නේ මා නැවතත් ඔබට සිහිපත් කරනවා, බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ දෙවන පරාක්‍රමබාහු රජතුමාට මේ බණ පොතලියා ඉදිරිපත් කරන්නේ එතුමා තුළ තිබුණු පුංචි අඩුපාඩුවක් නිවැරදි කරන්නට. ඒ තමයි එතුමා බුදු බව ප්‍රාර්ථනා කරන්නට අකමැති කිව්වා දරුවන් දන් දිය නොහැකි නිසා. ඒ දරුවන් දන් දීමට යම්කිසි කැමැත්තක් ඇති කරලීමත් මෙහිදී එක්තරා විදියක කතාකරුවාගේ අරමුණක්ව පවතිනවා. ඒ නිසා මෙහිදී දෙවන මහා පරිත්‍යාගය පුත්‍ර පරිත්‍යාගයයි වෙස්සන්තර ජාතකයේදී ඔබ දැක්ක ජාලිය ක්‍රිෂ්ණ ජිනාවන් ගැන. ඊළඟට භාර්යා පරිත්‍යාගය, බෝධිසත්වවරු තමන්ගේ බුදු බව වෙනුවෙන් ස්වාමි, දියණිය, ඇඹෙණිය, භාර්යාව ලෝකේ දන් දෙනවා.
ඒ කියන්නේ තමන් සමග තියෙන සියලු බැඳීම් වලින් මුළු මනින්ම නිදහස් කොට ඉල්ලාගෙන පැමිණි කෙනෙකුට දන් දුන් හැටි මන්ද්‍රී දේවියගේ කතාවෙන් අපි දකිනවා. වෙස්සන්තර ජාතකයේම අංග පරිත්‍යාගය අවශ්‍ය වූ විටක තමන්ගේ ශාරීරික අංග, ඒ කියන්නේ ශරීරේ කොටස් වෙන්න පුළුවන් ලේ මස් ආදිය වෙන්න පුළුවන් ඒ දේවල් දන් දීමයි. මේක ඉතාම උතුම් දානයයි. මේ බෝසත්කම අදත් අපි හුඟක් වෙලාවට දකිනවා. ලේ දන් දීම ඉතාම ඉහළ වශයෙන් ශ්‍රී ලාංකික සමාජයේ. ඒ හැරුණට පස්සේ ඇස් දන් දෙනවා, ඒ වගේම වකුගඩු දන් දෙනවා, ඒ වගේ දේවල් වලටත් අද අපි හුරුපුරුදු වෙලා ඉන්නවා. ඒ බෝසත් කමේ ලක්ෂණයක් හැටියට අවසාන ජීවිත පරිත්‍යාගයේ සස ජාතකය සිහිපත් කරගත්තාම අපට දකින්න පුළුවන් ඒ හාවා, එදා බෝසත් හාවා තමන්ගේ ජීවිතේම අන්‍යයන් වෙනුවෙන් පරිත්‍යාග කළ ආකාරය. ඒ නිසා බෝසත්වරු මේ ලෝකේ පාරමී දම් පුරනකොට මේ කෙනෙකුට ලෙහෙසියෙන් කළ නොහැකි මේ පංචමහා පරිත්‍යාගයන් සිදු කරනවා. එහි කෝටි ප්‍රාප්තව කෙලවරට පැමිණ එක භවයක නෙමෙයි සිය දහස් භව වලදී මෙසේ මේ පරිත්‍යාගයන්නි කෙලවරටම පැමිණ කෝටි ප්‍රාප්ත කියන්නේ ඒකයි. ඊට පස්සේ ත්‍රිවිධ චර්යාවන් ගැන කියනවා. මොනවද? ලෝකාර්ථ චර්ය, ඥාත්‍යාර්ථ චර්ය, බුද්ධි චර්ය යන ත්‍රිවිධ වූ චර්යාවේ ලෝකෙහි අර්ථවත්ව හැසිරීම, ඥාතීන් කෙරෙහි අර්ථවත්ව හැසිරීම, බුද්ධිය අර්ථවත්ව හැසිරවීම කියන මේ ත්‍රිවිධ චර්යාවෙහි කෙල පැමිණ, එහෙත් ඒ තුලත් කෙලවරටම පැමිණ, ඉන් පස්සේ දානය, ශීලය, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥාව, වීර්‍ය, ශාන්තිය, සත්‍ය සහ අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව වන දශවිධ පාරමිතාවන්, දශවිධ උපපාරමිතාවන් හා දශවිධ පරමත්ත පාරමිතාවන් යන මේ සමත්‍රිංසත් පාරමිතා නැමැති සාගරයෙන් ගොඩනැගී. ඔන්න බලන්න අපේ බුදුපුත් හිමියන් පෙළ ගැස්සූ හැටි. පංචමහා පරිත්‍යාග, ත්‍රිවිධ බුද්ධි චර්යා සහ අවසානයේ දසපාරමී දම් පුරනවා. එය ක්‍රම තුනකට, ඒ ක්‍රම තුනට අනුව ඔබ දන්නවා පාරමිතා, ඊළඟට උපපාරමිතා, පරමත්ත පාරමිතා වශයෙන් ක්‍රම තුනකින් එක පාරමිතාවක් සම්පූර්ණ කරනවා. සත්‍තිස් ආකාරයකින් සමතිස් පෙරුම් දං පුරා ඒවා ඔක්කෝම අවසානයේහි සත් පනස් කෙල සැටලක්ෂයක් අවුරුදු ආයුශ්‍රී වළඳා සන්තුෂිත නම් දිව්‍යරාජයන්ව ඒ තුසීපුරයෙහි වැඩවසන සේක. ඔන්න බලන්ඩ හොඳට මේ බෝධිසත්ව චර්යාව අපි පූජාවලි හිමියන්ගෙන් ඉගෙන ගනිමු. මේ විදියට මේ තමන්ට බෝසත් චරිතයෙහි කළ යුතු කළ හැකි සියලු දේ නිමා කරලා අවසානයේ සත් පනස් කෙල සැට ලක්ෂයක් අවුරුදු ආයුක්ශ්‍රී වළඳා සන්තුෂිත නම් දිව්‍ය රාජයන්ව ඒ තුසීපුරෙහි වැඩවසන තේ. තුසිත නම් වූ දිව්‍ය ලෝකේ සන්තුෂිත කියන දිව්‍ය රාජ්‍යයන්ව දිව්‍ය ලෝකේ අපේ බෝසතාණන් වහන්සේ පැමිණ වැඩ සිටිනවා. එහෙම වැඩ සිටිනකොට මොකද වුනේ? අද දවසේ මං විශේෂයෙන් අපේ පුණ්‍යවන්ත ශ්‍රාවකයන් වෙනුවෙන් ඔබේ අවධානයට යොමු කරනවා. පූජාවලි හාමුදුරුව මේ බෝසත් චරිතය ගෙනහැරපාන පිළිවෙලේ
විශේෂයෙන් බෝසතුන්ගේ මහමයා දේවියගේ ඒ කුසයෙහි පිළිසිඳ ගැනීමේ අවස්ථාවට පෙර මොනවද ලෝකේ උනේ? ඒකත් හුඟක් වෙලාවට ඔබ අසා නැති දෙයක්. ලෝකේ හරිම අරුම පුදුම දේවල් මේ බෝසතුන්ගේ මෞකුස පිළිසිඳ ගැනීමට පෙර මේ ලෝකේ සිදුවී තිබෙන බව ඔබේ අවබෝධයට මම පූජාවලියෙන් එකතු කරන්න කැමතියි. ලෝකයෙහි කල්ප කෝලාහලය, චක්‍රවර්ති කෝලාහලය, බුද්ධ කෝලාහලය, මංගල කෝලාහලය, මෝනෙය කෝලාහලය යයි පස් කෝලාහලයෙක් ඇත. එතකොට බලන්න, බෝසත් කෙනෙක් බුදු කෙනෙක් වන්නට, මනුෂ්‍ය ලෝකේට බිහිවෙන්නට පෙරාතුව අරුම පුදුම කෝලාහල පහක් මේ ලෝකෙ සිද වෙලා තියෙනවා. සමහරට මේ කෝලාහල වලින් ඔබ අසා ඇති අපිට නිතර නිතර බණ පොතෙන් ඇහෙන මංගල කෝලාහලය විතරයි. මංගල සූත්‍රය දේශනා කරන්නට හේතු වෙච්ච මංගල කෝලාහලය. අනිත් කෝලාහල ගැන ඔබ තුල ඒ තරම් අවබෝධයක් ඇත්තේ නැහැ. ඒ නිසා ප්‍රබුද්ධ පින්වත්නි, බලන්න මේ කෝලාහල පහ කුමක්දයි පූජාවලි කරුවා අපට කියා දෙන පිළිවෙල. එහි යම් යම් අවස්ථාවන් මා ඔබේ අවධානයට යොමු කරන්න කැමති. ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟින් හෝ කල්ප විනාශයට පූර්ව භාගයෙහි. එතකොට කල්ප විනාශයක් ගැන කියනවා. ඒ කල්ප විනාශයට පූර්ව භාගයේ පෙර, ඒ කියන්නේ කල්ප විනාශය සිදුවෙනවා එක්ක ගින්නෙන්, එක්ක ජලයෙන්, එක්ක සුළඟින්. මේ කියන ක්‍රම තුනෙන්ම හරි එයින් එකකින් හරි මේ කල්පය කවදා හරි අවසන් වෙනවා. එසේ අවසන් වීමට පූර්ව භාගයේහි පෙර ලක්ෂයක් අවුරුදු තිබියදී. එතකොට කල්ප විනාශයට අවුරුදු ලක්ෂයකට පෙර ලොවට ඉෂ්ට වූ කාමාවචර දේවතා කෙනෙක් රතක් හැඳ රතක් ඒකාංශ කොටලා එක්කණෙක පත්තබ ඉසකේ විදා පිටහෙලා කඳුළු වැගිරෙන ඇස් ඇතිව මෙසේ අවමගුල් වූ වෙසක්ගෙන කෙල ලක්ෂයක් සක්වල ඇවිද පින්වත් වූ සත්වයෙනි, හවුරුදු ලක්ෂයක් ගිය කල කපනස්සී මේ කල්පය අවසන් වෙනවා. කෙල ලක්ෂයක් සක්වල ගල් නස්සී, කෙල ලක්ෂයක් මහපොලෝ නස්සී, කෙල ලක්ෂයක් මෙර ගල් නස්සී, කෙල ලක්ෂයක් හිමව කුළු නස්සී, සත් කෙල ලක්ෂයක් කුලපව්වෝ නස්සී, ස කෙල ලක්ෂයක් දෙව්ලෝ නස්සී, දෙකෙල ලක්ෂයක් හිර සඳ නස්සී, ඒ සමහර බඹලෝ පවා නස්සී. ඒ කල්පාන්ත විනාශයෙන් ගැලවෙනු කැමතියා නම් මවුනට මෙහෙ කරව, පියන්ට කීකරුවව, කුල දෙටුවන් පුදව, පස්පව නොකරව, පන්සිල් රකුව යනාදී ඕවා තෙපුලෙන් අනුශාසනා කොට ඇවිදිති. දැන් මං හිතනවා මේ කතාව ඉතාම වැදගත්. මේ වෙලාවේ අපේ දේශනාවට ආදරෙන් සවන් දීගෙන සිටින ශ්‍රාවකෙයිනි, පළවෙනි කෝලාහලය කල්ප කෝලාහලය කියලා නම් කරලා තියෙනවා.
එතකොට මේ කල්ප කෝලාහලය කියන්නේ මොකක්ද කියලා ඔබට පැහැදිලි වුණා නේද? කාමාවචර දෙවි කෙනෙක් දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඔහුගේ ස්වභාවය තමයි රතක් හැඳ රතු වස්ත්‍රයක් අඳගෙන ඒකාංශ කොට, කියන්නේ අප සිවුරක් පෙරවන පරිද්දෙන් එක ඒකාංශ කොට, එක් කණෙක පත්තබා මොකක් හරි රෙදි කඩක් හෝ ඒ වගේ දෙයක් තියාලා ඉසකේ විදා පිට දීර්ඝ වූ කෙස් කලඹ පිටට දිගහැරලා කඳුළු වැගිරෙන ඇස් ඇතිව හඬමින් අවමගුල් වෙසක්ගෙන, හරියට මරණයකදි මිනිස්සු ශෝක කරලා හඬන්නේ අන්නේ විලාසයෙන්. දැන් ඔබට මේ දෙවියාගේ ස්වභාවය මැවි පෙන්වන්නට ඕනේ. විශාල කේශ කලාපයක් ඒක පිටට හලාගෙන රතුපාට වස්ත්‍රයක් ඒකාංශ කොට පෙරවාගෙන, ඒ වගේම කඳුළු වගුරුවමින්, ඒ කියන්නේ හඬමින් මිනිස් ලෝකෙට ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. මේ ප්‍රකාශය හරි වටිනවා. අවුරුදු ලක්ෂයක්, ඒ කියන්නේ ඕක වෙන තව අවුරුදු ලක්ෂයක් ගියාට පස්සේ කපනස්සි මේ කල්පේ අවසන් වෙනවා. ඇත්තටම මේ බුදු කෙනෙක් ලෝකයේ පහළවීමට පෙර ආතුව සිදුවෙන සිදුවීම් මේ කොච්චර වටිනවද කියලා බලන්න. එතකොට මේ දෙවියා කියන්නේ කල්පයේ අවුරුදු ලක්ෂයක් ගියාම කල්පය නැසෙනවා. එතකොට ඒ කල්පය නැසෙනකොට සක්වල ගල් මුළු සක්වලම තියෙන සියලු කඳු නැසෙනවා, මහ පොළව නැහිනවා, අවසන් වෙනවා, මෙරගල් මහා මේරු පර්වතය වගේ ඒවා විනාශ වෙනවා, ඊළඟට හිමාලය වැනි පර්වත විනාශ වෙනවා, සත් කෙල ලක්ෂයක් කුල පව මහා මේරුව සමග තියෙන අනෙකුත් පර්වත සියල්ල විනාශ වෙනවා, කෙල ලක්ෂයක් දෙව්ලෝ දිව්‍ය ලෝක පවා විනාශ වෙනවා, ඊළඟට හිරසඳ විනාශ වෙනවා, බම් බ්‍රහ්මලෝක පවා විනාශ වෙනවා. මහ විනාශය මිනිස්සු තුළ ඇති කරනවා භීතියක්. ඒ භීතිය ඇති කරන්නේ මතක තියාගන්න මට හිතෙන විදියට මේ ලෝක විනාශය ගැන බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ කියන්නේ. අපි ලෝක විනාශය ගැන මීට අවුරුදු ගණනාවකට පෙරත් බය වුණා. හැබැයි බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ මේ ලියන්නේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ මේ ලෝකෙ පහළ වෙන්නට පෙර, ඊටත් පෙර කොච්චර කාලයකට පෙරද, ඊට පෙර ලෝක විනාශයක් ඇති වෙන්නටත් අවුරුදු ලක්ෂයකට පෙර. එතකොට එහෙම මේ ලෝක විනාශය පිළිබඳව සමාජය තුළ භීතියක් ඇති කරනවා. ඒ භීතියක් ඇති කරලා පින්වත්නි අන්තිමේදී කියන දේ බලන්න, මේ විනාශයෙන් ගැලවෙනු කැමතියානම්, මේ මහා විනාශයෙන් කාට හරි තමන්ගේ ජීවිතය බේරා ගන්න කැමැත්තක් තියෙනවා නම් මොනවද කළ යුත්තේ බලන්න. මවුන්ට මෙහෙ කරව අම්මට සලකන්න කියලා කිව්වා. පියන්ට කීකරුවව තාත්තට ගරු කරන්න කිව්වා. කුල දෙටුවන් පුදව තමන්ගේ කුල දේවතාවුන් පුදන්න කියලා කිව්වා. ඊළඟට පස්පව් වලින් මිදෙන්න කිව්වා. පන්සල් රකින්න කිව්වා. එතකොට කාරණා කීයක් කියනවද බලන්න. මවුන්ට මෙහෙ කරන්න කිව්වා, පියන්ට කීකරු වෙන්න කිව්වා, කුල දෙටුවන් ආරක්ෂා කරන්න කිව්වා, පස්පව් කරන්න එපා කියලා කිව්වා, පන්සල් රකින්න. කාරණා පහක් කියන මේ කාරණා පහ හොඳට පරීක්ෂා කරලා බැලුවොත් මට සිතෙන්නේ නම් මේ එදා පිරිහුණු දඹදෙනි යුගයයි. මාගගේ යුද්ධයෙන් මනුෂ්‍ය ධර්ම ගිලිහි ගිහිල්ලා අම්මට සලකන්නේ නැති සමාජයක්, තාත්තට සලකන්නේ නැති සමාජයක්, ඊළඟට කුල දෙටුවන් තමන්ගේ කුල දේවතාවුන් රකින්නේ නැති, ආරක්ෂා කරන්නේ නැති, ඔවුන්ට ගරු කරන්නේ නැති සමාජයක්, ඊළඟට පංච දුෂ්චරිතම කරන සමාජයක්, පන්සිල් නොරකින සමාජයක්, අන්න එහෙම සමාජයකට පූජාවලි හාමුදුරුවෝ
ආමන්ත්‍රණය කරන්නේ මේ ලෝකය විතරක් නෙමෙයි, අපේ ඉදිරියේ තියෙන මේ ලෝකය විතරක් නෙමෙයි, මහා මේරු පර්වත හිමාලය දෙව්ලොව බඹලවත් එක්තරා කාලයකදී විනාශ වෙනවා. ඒ නිසා ඒ විනාශයේදී ඔබේ ජීවිත රැකගන්න කැමැත්තක් තියෙනවා නම් සදාචාර ධර්ම, සුචරිත ධර්ම වල පිහිටා වැඩ කරන්න කියලා තමයි අපට පූජාවලිය හාමුදුරුවෝ ආමන්ත්‍රණය කරන්නේ. එතකොට මා හැම විටකම කියන්නේ පූජාවලිය දඹදෙනි යුගයට විතරක් අදාළ දෙයක් නොවේ. නූතන යුගයටත් පූජාවලියෙහි කිසියම් වැදගත්කමක් තියෙනවා. අදත් මවුන්ට නොසලකන මිනිස්සු කොච්චර ඉන්නවද මේ රටේ? අම්මල නොතකා හරින සමාජය, තාත්තලා නොතකා හරින, පියවරු මොනතරම් හඬනවද දරුවන් තමන්ට කීකරු කරගන්න බැරි වෙලා වල්මත් වෙලා දුෂ්චරිතවලට පෙළඹිච්ච දරුවෝ ගැන තාත්තලා කොච්චර හඬනවද? තනියම ගෙවල් දොරවල් වලට වෙලා කර කියාගන්න දෙයක් නැතෝ රටෙන් බැනුම් අහනකොට. ඒ වගේම තමගේ කුල දේවතාවෝ, ගුරුවරු, වැඩිහිටියෝ ඒ සත්කාර සම්මාන අද සම්පූර්ණයෙන්ම වගේ සමාජයෙන් හුවක් වෙලාට බැහැර වෙච්ච වටපිටාව. පංච දුෂ්චරිත ගැන මිනිස්සු කල්පනා කරන්නේ හරි අඩුවෙන්. පන්සිල් රකින්න මිනිස්සු අපිට ඉන්නේ බොහොම ස්වල්පයක්. මේ වගේ බනහන මිනිස්සු පමණයි. ඒක නිසා කවර කාලයකට වුණත් කොයිතරම් උචිත ප්‍රකාශයක් බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ මේ කල්ප කෝලාහලය ඉස්මතු කරමින් කියනවා දැයි බලන්න. ඊළඟට එකල කෙල ලක්ෂයක් සක්වල වසන හැම සත්වයෝම ලක්ෂයක් අවුරුද්දෙන් කපනසීලයි භීතිමත්. අවුරුදු ලක්ෂයකින් මේ ලෝකෙ විනාශය වෙනවා කියලා බියටපත් වෙලා අහෝ දුක්ඛං අහෝ දුක්ඛං, අනේ දුකයි අනේ දුකයි ආදීන් මහත් වූ කෝලාහලක. මේ කෝලාහලය කෙල ලක්ෂයක් සක්වල මුළුල්ලෙහි බඹලව පවා පැතිර සිට වී කල්ප කෝලාහලය නම් විය. හැම දෙනාම කලබලයට පත් වුණා. හැම දෙනාම කෑ ගහන්න පටන් ගත්තා. ඔය මේ දවස්වල ඇති වෙලා තියෙන කලබලය වගේම තමයි. ඒ නිසා පින්වත්නි, එහෙම අපිට මොකක් හරි බලවේගයක් ලෝකේ එන්න ඕනේ, නැවත ජීවිතය ගැනත් ලෝකය ගැනත් සිතා බලන්න. ඒක නිසා ඔන්න මේ කාරණාව මං හිතනවා අපි ඇත්ත වශයෙන්ම මේවා ගැන සමාජයේ කතා නොකර බැහැරට දමා තියෙන අපේ මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන බිඳවැටීම. දැන් අපි දැක්කා යාපන විශ්වවිද්‍යාලයේ එක ශිෂ්‍යාවක්, වෛද්‍ය ශිෂ්‍යාවක්, ඇය අවසන් වසරේ තව ටික දවසකින් වෛද්‍යවරියක් වී ගෙදර එන්න සිටිය. අර බේරුවල දුප්පත් අම්මයි තාත්තයි බලාගෙන ඉන්නවා තමන්ගේ දුව වෛද්‍යවරියක් වෙලා ගෙදර එනකම්. ඒත් ඇයගේම ස්වාමි පුරුෂයා ගෙල කපා මේ සිසුවේ මරා දානවා යාපනයේදී. එතකොට මේ වගේ තමන්ගේ ජීවිතයටවත් ආදරයක් නැති තව කෙනෙකුගේ ජීවිතය නොතකා හරින මේ අධර්මවාදී මිනිසුන් අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ වගේ දේවල් ගැන අංශු මාත්‍රයක හරි අවබෝධයක් නැති වුණාම නොවේ දැයි කල්පනා කර බලන්න. දෙවනි කෝලාහලය චක්‍රවර්ති කෝලාහලයයි. බලන්න ඒකත් හරිම අපූරුයි. චක්‍රවර්ති රජෙකු උපදනාට පූර්වභාගයේහි හවුරුදු සියයක් තිබියදී. එතකොට චක්‍රවර්ති කියන රජෙක්, චක්‍රවර්ති කියන සංකල්පය බෞද්ධ දේශපාලනය තුළ ඉතාම ඉහලින් කතාව වෙන දෙයක්. මොකද බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති රාජධර්ම කියලා සුවිශේෂී රාජධර්ම හතක් පෙන්වලා දීලා තියෙනවා. පැරණි චක්‍රවර්ති රජවරුන් අනුගමනය කළ ඒ රාජධර්ම ඕනෑම සමාජයක සාධාරණ පාලනයක් උදෙසා කවර කාලයකට වුණත් හරිම අදාළ කාවචර දේවතා කෙනෙක් රන්වන් වූ සළුවක් හැඳ. අපි පෙරදි දැක්කේ රත්
වූ සලුවක් ඇඳ දැන් මේකෙදී එන්නේ රන්වන් වූ සලුවක් ඇඳ රන්වන් වූ සලුවක් ඒ කාංශකොට රන්වන් වූ සුවඳ විලෙවුන්ගෙන රන්වන් පළඳනාහ මිනිවටුණු දරා මෙසේ රචමගුල් වෙසක්ගෙන රාජ මංගල වේශයක් අරගෙන රජ මංගල උත්සවයකට සූදානම් වෙලා එනවා වගේ ඒ විදියටම තමයි ඔප්පිට මැවිලා පේන්නේ රන් සලුවක් හැඳ රන් සලුවක් ඒකාංශකොට රන්වන් සුවඳ විලෙවුන් ගල්වා රන්වන් මිනිඔටුණු දරා රාජකීය උත්සවයකට රජෙක් සැරසිලා එනවා වගේ විසග්ගෙන චක්‍රවර්තීන් උපදන මේ මගුල් සක්වලම සතර මහා ද්වීපේ ඇවිද සතර මහා ද්වීපේම ඇවිද හැම තැනම සංචාරය කරමින් මෙන්න මෙහෙම එකක් කියනවා මොකද්ද මේ පින්වත් වූ ජනෙනි සියක් අවුරුදු ගිය කල සක්විති රජෙක් මේ සක්වල උපද්දී තව අවුරුදු 100කින් සක්විති රජෙක් පහළ වෙනවය ඔහු උපන් කල රාපිය නොහැක්ක බොරු කිය නොහැක්ක සොරකම් කළ නොහැක්ක සතුන් මැරිය නොහැක්ක පරදාරෙහි අනාචාර කළ නොහැක්ක යමෙක් තමා රහසත් මේ පස්පවින් පවක් කළේ නම් ඔවුන් ඉස් පැලීයෙයි මතු තොප පස්පව් නොකිරීමට දැන් පටන් අභ්‍යාස කරව පන්සිල් රකුව යනාදීන් ඕවා තෙපුල් කිය කියා මුළු සක්වල වටා ඇවිදිති. දැන් බලන්න කොච්චර ලස්සන සමාජ සංස්කරණයකට ධර්ම සාහිත්‍යයෙන් දෙන පන්නරය කොයි තරම් දැයි බලන්න. මේවා සංකල්ප මේවා මේ සමාජය තුළ හෝ එදා සමාජය තුළ සිදුවේවා හෝ සිදු නොවේවා. නම් සාහිත්‍යකරුවෙක් තමන්ගේ කාර්යභාරය කොයිතරම් අපූර්වට දියත් කරනවාද යන්න තමයි මගේ අවධානයට යොමු වෙන්නේ. යතිවරයෙක් ධර්ම සාහිත්‍යකරුවෙක් සමාජ ප්‍රතිසංස්කරණවාදියෙක්. අද දවසට අපිට උචිත නැද්ද? බුද්ධ පුත්‍ර හාමුදුරුව නූතනයට වඩම්මන්න සුදුසු නැද්ද? හොඳටම සුදුසුයි. අද අපිට මේ වගේ යතිවරුන් නොමැතිවීම තමා මේකේ දවාචකය. එහෙම මෙහෙන් මාධ්‍යයට මයික්‍රොෆෝනයක් ඉදිරියේ ඕපාදූප ටිකක් කියාපාන යතිවරු නෙවෙයි අපිට ඕනි. ඊට වඩා එහා ගිය ප්‍රඥාවෙන් සමාජය ආමන්ත්‍රණය කරන්න පුළුවන්. කටට එන සටන් පාඨයක් කියාපාන යතිවරු නෙවෙයි අපිට ඕනි. ප්‍රඥා සම්පන්නව සාහිත්‍යමය ධර්මතාවක් ඉදිරියට අරගෙන මේ සමාජයට ආමන්ත්‍රණය කරන්න පුළුවන් බුද්ධ පුත්‍ර හාමුදුරුවන්ලා අද අපිට සිය දහස් ගුණයකින් අවශ්‍ය වෙලා තිබෙනවා. මා පෙරදිත් කිව් පරිදි කුණු වූ සමාජයක් සෝපත් කරන්න. හඬපටවලින් අපි දැක්කේ කුණු වෙච්ච සමාජයක්. මහා ලස්සනට හැඳ පැළදගෙන මහ ජනතාව ඉදිරියේ මේ අය නිර්වස්ත්‍රව පිණී සිටින අය. හැබැයි වස්ත්‍ර ඇඳලා ඔවුන් දන්නේ නැහැ ඔවුන් වස්ත්‍ර හැඳත් ඔවුන්ගේ නිර්වත මුළු මහත් සමාජයේටම දැක්ක කියලා. එතකොට මේ අධිකරණ නිලධාරීන් පොලිස් නිලධාරීන් දේශපාලඥයන් සිවිල් පුරවැසියන් හැම දෙනාම අවසානයේ මතුපිට සමාජයේ සිටින රෙදිවලින් ආවරණය වෙච්ච සමාජයේ හැබැයි එහි ඇතුළත සිටිනේ කුණු වෙච්ච මිනිස් වශයෙන් නම් එවැනි දුරාචාර සමාජයකට සදාචාරය පෙළගස්වන්න අපිට මේ වගේ සාහිත්‍ය ධර්මතාවන් වඩාත් ප්‍රකටව සමාජගත කරන්නට අවශ්‍යයි. සිනමාව, නාට්‍ය, සංගීතය, ඒ වගේම වෙනත් මාධ්‍ය විශේෂයෙන් ටෙලි නාට්‍ය මේ කුණු කන්දල් බැහැර කරන්න විශේෂයෙන් ටෙලිනාට්‍ය කරුවා අපේ හැන්දෑවේ මේ ගෙදර දොර ආක්‍රමණය කර මොනවාද අපේ සමාජයේ ඔළුවලට දාන දේවල්
පුංචි දරුවන් මේවා බලාගෙන ඉඳලා මොනවද උන්ගේ ජීවිතේ පස්පව් දසා කුසල් මේවා බැහැර කරනවද? ඒවා බැහැර කරන්න යම් කිසි පෙළඹවීමක් ඇති කරනවද නැද්ද? ඒ නිසා සුවපත් සමාජයකට මග හදාගන්න නම් අපි ඇත්ත වශයෙන්ම මේ කියන සාහිත්‍ය ධර්මතා නැවත වරක් ජීවමාන කළ යුතු වෙනවා. උන්වහන්සේලා එදා අපිට මේවා ලියලා තිබ්බේ නිකම්ම නිකං වැඩක් නැතුව කරන්න දෙයක් නැතුව නොවී. උන්වහන්සේලාට තිබිච්ච ප්‍රඥාව සහ අනාගත දැක්ම හරිම අපූර්ව ලෙස භාවිතාවට අරන් තියෙනවා. අද මෙවැනි දේවල් කරන්න මේ සමාජයේ මිනිස්සු හැදෙන්නේ නැහැ, ගොඩනැගෙන්නේ නැහැ. අපි දන්නවා ශිෂ්‍යත්ව විභාග පාස් වෙනවා 200න් 200ම. සාමාන්‍ය පෙළ ඒ නමය අරගෙන දහස් ගණන් ශිෂ්‍යෝ උදම්මනනවා. උසස් පෙළ ඒ තුන අරගෙන වැංජමෙනවා, විශ්වවිද්‍යාලවලටත් එනවා, අවසානයේ ගෙදරත් යනවා. කෝ දාර්ශනිකෝ බිහි වෙනවද? දාර්ශනිකෝ හදන සමාජ ක්‍රමයක් අපිට නැහැ. ඒක තමයි කුණුවෙච්ච සමාජයේ ස්වභාවය. අපේ විභාග කොමසාරිස්තුමා හැම වෙලේම කියනවා මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. මේක නෙමෙයි නිවැරදි ඇගෙයිම. මෙතනින් වෙන්නේ එතම තදින්ම කියනවා මේ ආතතිගත සමාජය වෙනස් කරන්න මේ අධ්‍යාපන රටාව, මේ සියල්ල වහ වහ වෙනසකට භාජනය කරන්න ඕනේ කියලා එතුමාලා අපට කියන්නේ ඒකයි. ඒ නිසා කාලාන් වශයෙන් සමහට පූජාවලිය ලියවුණු යුගය 13 වෙනි සියවස විතර බැලුවාම මීට අවුරුදු 700ක් එහා ලොකු කාලයක් නෙමෙයි. එදා ඒ සමාජයේ එදා තිබුණු ඒ පරිහානිකර ස්වභාවයන් එලෙසින්ම නෙමෙයි ඊටත් වඩා 10,000 ගුණයකින් අද අප පෙරමුණට ඇවිල්ලා තියෙනවා, ගෙනල්ලා තියෙනවා. ඒක නිසා පින්වත්නි, මොනතරම් උතුම්ද ශ්‍රේෂ්ඨද පූජාවලියේ යාවත් කාලීනය, මේව ගැන අපිට කල්පනා කරන්න තියෙන අවකාශ, අපි සාමාන්‍ය පෙළ විභාගයට උසස් පෙළ විභාගයට මේවා නිර්දේශ කළා තියෙනවා. ඒවා ඇත්ත වශයෙන්ම ඒවායේ දර්ශනය ඉතාම සුළුවෙන් හරි මිනිස්සුන්ගේ දරුවන්ගේ ඔළු වලට ප්‍රවේශ වෙනවා නම් ඒක තමයි අරමුණ. නමුත් ඒක නොවේමයි වෙන්නේ, ඒවා සියල්ල විභාග අධ්‍යයනයේ බවට පත්වීමයි. ඉතින් ඒක නිසා තමයි අපි ඔබට මේ කාරණා මෙලෙස පෙළගස්වන්නට කල්පනා කරන්නේ. ඉදිරි ධර්මදේශනයේදී මම බුද්ධ කෝලාහලය, මංගල කෝලාහලය සහ මෝනෙය්‍ය කෝලාහලය යන කෝලාහල තුන ගැන කරුණු කියන්න බලාපොරොත්තු වෙනවා. අද දේශනාවේදී අපි ඔබට කිව්වේ කල්ප කෝලාහලය සහ චක්‍රවර්ති කෝලාහලය කියන මේ කාරණා දෙක. එතකොට මේ කාරණා දෙකේදීම ඉස්මතු වෙන්නේ සමාජ සුචරිතයයි. ඒ සමාජ සුචරිතය පෙරටත් වඩා අද දවසට වඩාත් අවශ්‍ය කරලා තිබෙන වටපිටාවකයි අප ජීවත් වෙන්නේ. මේ ගැන කල්පනා කරමින් අද දෙසුම අමාර කරන්නට හරිම අපූරු ශාන්තිමය හැඟීමක් අපේ සිතට දල්වන ආචාර්ය අජන්ත රණසිංහ විශිෂ්ට ගේයපද රචකයෙක් අපි මහත්සේ ඔහුගේ බසටත් ඔහුගේ චින්තනයටත් ගරු කරනවා. අජන්ත රණසිංහ ලියූ සනත් නන්දසිරි සංගීතයේ සැපයූ පණ්ඩිත අමරදේවයන් සහ සනත් නන්දසිරි දෙදෙනා විසින් ගායනා කරන ජගදා නන්දන මහා කරුණික සිරසා වන්දන සීල ගුණේ පිත අනුපමේය වූ එවං නාමයට නමස්කාර වේවා, නමස්කාර වේවා යන අමයුරු ගීතය අසන්නටත් ඔබට ආරාධනා කරනවා. ජගදානන්දන, මං හිතන්නේ අජන්ත රණසිංහ මොනතරම් බුදුරජාණන් වහන්සේට පාවිච්චි වන විවිධ නම්ගම් සියල්ල අධීක්ෂණය කළ ඔහු හදනවා ජගදානන්දන.
ලෝකය සන්තෝෂයට පත් කළ ප්‍රමෝදයට පත් කළ මහා ශාස්ත්‍රූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගැන. අද දහම් දෙසුමට පින්බර දායකත්වය සලසා දෙනවා රෝහිණී ගාල්ලගේ සහ විමලසේන ලියනගේ. ඔවුන් කොයි ප්‍රදේශයකද කියලා සටහන් කරන්නේ නැහැ. ඔවුන්ට ඕනේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට. අදට වසර 36කට පෙර මියගිය පීටර් ගාල්ලගේ තාත්තාටත්, වසර 12කට පෙර මියගිය ආර්.කේ. සෝමාවතී අම්මාටත්, ලියනගේ අම්මා තාත්තාටත්, නංගි අයියලා අත්තම්මලා සීයා ඇතුළු සියලුම සංසාරගත නෑදෑයන්ට මේ පින් අනුමෝදන් කරවමු. ඒ සියලු දෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා, නිවනින් සැනසෙත්වා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. පුතාලා දුවලා මුණුබුරු මිනිබිරියන්ට, අක්කලා අයියලා නංගිලා මල්ලිලාට, ඒ අයගේ දූ දරුවන්ට හැම දෙනාටම සෙත් වේවා, ආශිර්වාද වේවා, නිදුක් නිරෝගී සුවය චිරජීවනයේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය නිලධාරී මහත්මීන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට සෙත් වේවා, ආශිර්වාද වේවා. දේශකයන් වහන්සේටත්, net FM කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් සෙත් වේවා, ආශිර්වාද වේවා. ධර්මශ්‍රවණය කළ සියලුම දෙනාටත් සෙත් වේවා, ආශිර්වාද වේවා. හැම දෙනාටම උතුම් නිවනින් සැනසීම සිද්ධ වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. ගානංගල මහකායික සිරසවන්දන සීල ගුණෝපික අනුපමේයෝ එවන් නාමයට නමස්කාර වේවා, නමස්කාර සවනත් ගනරැත් සේතු මාලාවෝ මොහන්දුර සිින්ද බිඳ තිමිර පටල බිඳ භවාගයේ විහිදෙම යාමේ සෞනේ දෙවාරත් මහාඥානයක නමස්කාර ජගදානංගන මහකායික සිරසවන්දන සීල ගුණෝපිත අනුපමේයෝ එවන් නාමයට නමස්කාර වේවා, නමස්කාර සරණබඳු දයා සංගාවෝ කලා බසින් සඳ
නිවාග්මි කඳ පුදාපනාමය පාමණඩලේ පාරමිපුූරිත විපුලීවයක නමස්කාරවා නමස්කාර ජගදානන්දන මහාකාරුණික සිරසාවන්දන සීලගුණෝපිත අනුපමේය වූ එවන් නායක නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා